අයිබෝවන් හෝමාගම රැස්වීමක් තිබුණ ජයගමු ශ්‍රී ලංකා කියලා. එතකොට ජයගමු ශ්‍රී ලංකා නං එතකොට මේ වගේ අටෝගත්ත ජනාධිපති මේ වගේ හැසිරෙයිද? එතකොට ඒකට අප්‍රසාදය පළ කරන්න අපිත් මොකක්ද කරන්න ඕනි කියල කල්පනා කරට පස මට හිතුන කලුවෙන් ඇදගෙන ඇවිල්ලා මුන්ට කියන්න ඕන ටික මේ වෙලාව කියන්න ඕන කියලා. අපේ කතාව දික්වෙන්නේ මෙන්න මෙහෙමයි. එතකොට දැන් ලංකාවේ පොලිස්පති ධූරය ශේෂ්ඨාධිකරණයෙන් තහනමකට ලක් කරනවා. ඒ තහනමට ලක් කරාට පස්සේ ඊට පස්සේ දැන් මෙතන ලංකාවට ආදරය කරන මිනිස්සුන්ට ලංකාව ගැන කැක්කුමක් තියෙන මිනිස්සුන්ට මම මෙන්න මෙතන ඉඳගෙන කල්පනා කරන්න කියලා කියනවා. ලංකාව කියලා කියන්නේ ලංකාවනේ ලෝකේ ඕනම රටක් සාමාන්‍යයෙන් කුළුණු හතරක් මත තමයි ඒ රට ක්‍රියාත්මක වෙන්නේ. එකක් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා ජනමාධ්‍ය. එතකොට දැන් වෙන රටවල සමහරට විධායකය නැති වෙන්න පුළුවන්. නමුත් අපේ රටත් එක්ක ගත්තොත් එහෙම ඔන්න ඔය ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එක පුද්ගලයෙක් සාමාන්‍යයෙන් අතක් කැඩුවොත්, එක නැත්නම් කකුලක් කැඩුවොත් එහෙම ඒ මිනිස්සු සම්පූර්ණ මිනිස්සෙක් වෙන්නේ නැහැ. එතනින් එහාට ඒ මිනිස්සයා කොරගගහ තමයි මුළු කාලයම යන්නේ. එක්ක නැත්නම් අතකොටනම් අත කැඩිලා නම් අත නැතුව තමයි යන්නේ. එතකොට කෑම් බීම ගන්න, ඊට පස්සේ වෙන දෙයක් අල්ලන්න, තව මොනවා හරි හැමදෙස්සෙම ඊට පස්සේ ඒ තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බෑ. එතකොට රටක කුළුණු හතර විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණය හා මේ ජනමාධ්‍ය නම් එතකොට මේකේ බලන්න කල්පනා කරලා රටට ආදරය කරන උන්ගෙන් මම කල්පනා කරන්න කියලා කියනෝ. රටට ආදරය කරන එකෙක් නම් කවදාවත් අර කුළුණ කඩලා රට අස්ථාවරත්වයකට ඇද දමලා උන්ගේ ගමන යන්න උන් ක්‍රියා කරයිද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. ඒක නිසා තමයි අපි කියන්නේ මේ අටෝගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අපේ රටට හරියන විසඳුම නෙවෙයි කියලා ඔබ කල්පනා කරලා බලන්න. එතකොට ඒකයි දැන් මෙතන දායකයයි ව්‍යවස්ථාදායකයයි අධිකරණය අතර ප්‍රශ්නය. මේ මුන් ගෙනල්ලිවල උන් ගාන් මිනිස්සුන්ගේ කරමත තියන්න හදන්නේ කොහොමද කියලිවල මම ඊයේ කරපු වීඩියෝෙන් කිව්වා. එතකොට ඊයේ කරපු වීඩියෝෙන් කිව්වේ මේ විදිහට දැන් පොලිස්පති අධිකරණය විසින් ඔහුව තහනමකට ලක් කරනවා. ඊට පස්සේ තහනමකට ලක් කරාට පස්සේ රටේ ජනාධිපති කරන්න ඕනේ අධිකරණයට හිසනවලිවල. ඊට පස්සේ ඊළඟ ඉන්න එක්කෙනා පොලිස්පති වශයෙන් නොමිනේට් කරලිවල රට ක්‍රමානුකූලව ඇදගෙන යන එක. එතකොට ඒ ඇදගෙන යන්නතු මෙතන අස්ථාවරත්වයක් ඇති කරලිවල, ව්‍යවස්ථානුකූලව අස්ථාවරත්වයක් ඇති කරලිවල, ඊට පස්සේ පොලිස්පති පත් කරන්න නැතුව ඊට පස්සේ අර අධිකරණයට හා මේ පාර්ලිමේන්තුවට ඒ වගේම රටේ මිනිස්සුන්ට ඒ ගැටෙන්න ඇල්ලිවල ඊට පස්සේ කරන දේ යම් කිසි විදියකින් මොකක් හරි කරදරයක්, කිරිහරයක්, බාධකයක් වුණොත් එහෙම අහිංසක මිනිස්සු ඒකෙන් නේද බැටගන්නේ. එතකොට ඒ අවශ්‍ය ගමන. එතකොට මුන් හැමදෙස්සෙම දැන් කියනවනේ දැන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ටිරාන් අලස්ලා, රනිල් වික්‍රමසිංහ එකතු වෙලා මේ පාතාලයට විරුද්ධව යම්කිසි දෙයක් කරන්න හැදුවා. ඒ කියන්නේ මද්ද්‍රව්‍ය වලට යම්කිසි දෙයක් විරුද්ධව කරන්න හැදුවා. ඒ කියන්නේ මුන් මෙච්චර දවස් හිටිය මේ වසන්තකේ, ක්ලබ් වසන්තකේ ඝාතනයත් වෙනකම්ම හිටිය මේ ඒ දේ පටන් ගන්න. එතකොට මීට ඉස්සෙල්ලා ඝාතන රැලි තිබුණ නැද්ද? එතකොට අර දැන් ක්ලබ් වසන්ත කේලිවල වගේම ඒ වගේම අර අර පක්ෂ නායකයෙක් බෙලියත්තේ දේවිල වෙඩි තියලා මැරුවේ. එතකොටත් මේ විදිහටම රටේ අස්ථාවරත්වයක් ඇති වෙලා කියලා මිනිස්සු සියලුම දෙනා කතා කරන්න පටන් ගත්ත රටේ නීති ආධිපත්‍ය කඩාවැටලා. ඒක නිසා පොලිසිය කේලිවල කියන්නේ එතනින් එහාට හරි දේ කරන්නේ නැහැ. උන් දේශපාලන ගමන කරුන්ගේ දේශපාලන ගමන යන උන් දෝලනා අවල්නෝ. ඒ දෝලා අවල්න එකේ ප්‍රතිඵලයක් වශයෙන් හැමදාම මිනි මරණෝ කියන එක තිබුණා. එතකොට දැන් මේ අවස්ථාව වෙනකොට මුන් ඇවි මේක ගෙනල්ලිවල මේ මෙතෙන්ට හිප්පුවේ. එතකොට උන්ට ඕන වෙලා තියෙනවා යම් කිසි අස්ථාවරත්වයක් ඇති කරලිවල මේ ඡන්දේ නවත්ත ගන්න. ඒ ඡන්දේ නවත්ත ගන්න අවශ්‍ය පසුබිම දැන් මේ පොලිස්පතිගේ මේ ඒ හේතුව අල්ලගෙන වල මුන් මොකක් හරි කරන්න හදනවා. ඒක නිසා රටේ ජනතාවට මං හරි අවධාරණයෙන් කියනවා ඇස්කන් අරගෙන හරි විදියට බලාගෙන ඉන්න. නැති වුණොත් එහෙම අපිට කෙලවලි වල මුන්ම උන්ගේ ගමන යන්න අපිව පාවිච්චි කරයි කියන එක මම හරි අවධාරණයෙන් කිව්වා. ඉතින් ඒක ගැන හරි විචක්ෂණශීලීව බලාගෙන ඉන්න කියලා ඒ ආරාධනාවත් කරනවා. එතකොට ඊළඟ කතාව තමයි දැන් මේ පොලිස්පති තනතුරු මේ විදිහට පත් කරන්න පුළුවන්කම තියෙද්දී දැන් මෙන්න මූ කියන කතාව බලන්න. ඒ අයිති ඔබේ. කාටවත් ඒක ආපහු අරගන්න බෑ. ඒක ඔබ තියාගන්න ඕනේ. ඒ නිසා තමයි මම සාකච්ඡා කරේ. ඒ වගේම මම අට පෙවුණේ හැටියට දැන් සමහර සිවිල් සංවිධාන උසාවිය යනවා. මම තව ගිහින් තව වල් කරගන්න එපා.
තා උසාවි ගිහින් වල් කරගන්න ගිහින්නේ මේක ඇති උනේ. දැන් ඒවා කරන එක අපි ඔක්කොම නවත්තමු. පාර්ලිමේන්තුවත් ඒක නවත්තමු. උසාවියත් ඒක. ශ්‍රේෂ්ඨ අධිකරණයත් ඒක නවත්තමු. දැන් තියෙන්නේ විසඳුමක් හොයන්නේ. මේ තියෙන්නේ බිම්බෝම්බේ. මේක පිපිරෙන්න දෙනවද? නැත්නම් අපි වයර් ගලවලා ගලවලා ඒක ඔබට තේරෙනව නේද මේ රටේ මේ ජනාධිපති මේ කියන්නේ මේ අටෝගත ජනාධිපති මේ දැන්ටත් ඔහු විධායක ජනාධිපති වශයෙන් තමයි ඉන්නේ. එතකොට ඔහු මේ 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 ප්‍රශ්නේ බුද්ධියෙන් විමසලිවල මේක කරන්න ඕන කාර්යයක්නේ. එතකොට රටේ අධිකරණය ගැටෙනවා දැන් විධායකත් එක්ක. එතකොට විවස්ථාදායකත් එක්ක ගැටෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ලිහන්න හදන හැටි බලන්නකො පොඩ්ඩක්. ලිහන්න හදන කුප්ප ක්‍රමේ බලන්න මේක තමයි හරිම අවදානම්ම ක්‍රමේ. මේ බලන්න ඉස්කිය ගන්නවද? ඒකයි අපිට ගන්න තියෙන තීරණය. Are we going to diffuse this? Are we going to explode? මේක පිපිරෙන්න ඉඩ දෙන්න බෑ. එහෙනම් අපි මේක නිෂ්ක්‍රිය කරන්න ඕමනයි කෑල්ලෙන් කෑල්ල අරගෙන. ඒකට පාර්ලිමේන්තුවයි ශ්‍රේෂ්ඨ අධිකරණයයි දෙකම ක්‍රියා කරන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කථානායකතුමයි අග්‍රවිනිශ්චකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. කථානායක කියලා වෙල කියන්නේ නීති සම්පාදනය කරන තැන. ඊට පස්සේ නීති ක්‍රියාත්මක කරන තැන තමයි උසාවිය කියලා කියන්නේ. එතකොට නීති සම්පාදනය කරන තැනින් නීතිය ක්‍රියාත්මක කරන තැනට එව්වට පස්සේ එතන සම්පූර්ණම මේ ඒ ව්‍යුහාත්මකව ඒ තීන්දු ගන්නේ උසාවිය මිසක් එතනින් එහාට වෙන කවුරුවත් නෙවෙයි. එතකොට දැන් මේ කවුද? අපේ ඡන්දෙන් ගිහිලිවලා විවස්ථාදායකයේ ඉන්න පිරිස අවුරුදු 5කට තමයි එන්නේ. එතකොට ඒ අවුරුදු 5කට ආවට පස්සේ ඔවුන් කරන්න ඕනේ රටේ නීති සම්පාදනය කල්ලිවල හරි විදිහට ඒ නීති ටික මේ උසාවියට ඒක ක්‍රියාත්මක කරන්න දෙන එක. එතකොට දැන් මේ මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ එතකොට මේ උසාවියේ වැඩවලට මේ ඉන්ටර්පිය වෙන එකක් නේ මේක තියෙන්නේ. ඒ කියන්නේ උසාවියේ මේ ගත්තා වූ තීන්දුව එතනින් එහාට උඹලා ඒක ක්‍රියාත්මක කරන්න අපි දෙන්නෙම නැහැ. උඹලා අනිවාර්යයෙන්ම අකුල ගනින්. එතකොට ලෝකේ සාමාන්‍යයෙන් ඕ වගේ අවස්ථා ගොඩාරයක් ඇවිල්ලා තියෙනවා. ඕක මම කැනඩාවේ ජීවත් වෙන අධිකරණ ශේෂ්ත්‍රය ගැන මනා දැනුමක් තියෙන මගේ හිතවත් මහත්මයෙකුට කතා කරා. මහත්මයෙකුට කතා කරාට කිව්වා නුවන් මේක ගැන අපි හරි බුද්ධියෙන් බලන්න ඕනේ කේසයන් මේක ප්‍රශ්නේ ලංකාවේ අධිකරණය කියලා වෙලා කියන්නේ සාමාන්‍ය ලෝකෙත් ඒ විදිහම තමයි ලෝකේ සෑම දේශපාලඥයෙක්ම බලන්නේ අධිකරණයේ පාගගෙන ඉන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් කැනඩාවට ආව කැනඩාවට ඇවිල්ලා කැනඩාවෙන් මේ විදිහට අධිකරණයේ සීජේට මේ ප්‍රශ්නේ මේ විදිහට දාපු ගණ කැනඩා සීජේ කරදී විවස්ථාව අනිවාර්යම ඔවුන් බැඳලා ඉන්න විවස්ථාව රකින්න. විවස්ථාව කඩන්නේ දේශපාලඥ වුණාට විවස්ථාව රකින්න අධිකරණයේ බැඳලා ඉන්නවා. එතකොට අධිකරණයේ සීජේ චීෆ් ජජ් කියනවා නෑ මම හරි තීරණේ අරගෙන තියෙනවා එතනින් එහාට ඔබලා අඩියක් පස්සට ගන්න මම අඩියක් පස්සට ගන්න දෙයක් නෑ. මොකද රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඒ අවශ්‍ය ව්‍යුහාත්මක මේ තීන්දුව තීරණ ගන්න තියෙන්නේ හරි විදියට අපට ඒ තීන්දුව තියෙන හරි විදියට අරගෙන තියෙනවා ඔබ අඩියක් පස්සට ගන්න කියලිවල ඒ විවස්ථානුකූලව ඔවුන්ගේ ඇති බලය හරි විදියට කියනවා. එතකොට ඒ විදියට කියලිවල කැනඩාවල ඒ ප්‍රශ්න निराකරණය කරගත්ත කියලා කියනවා. එතකොට වෙනත් රටවලුත් ඒ විදිහටම අපට සාක්ෂි සාධක ඕන තරම් තියෙනවා. එතකොට දැන් අපේ රටේ ප්‍රශ්නේ මොකද්ද? අපේ රටේ ප්‍රශ්නේ තමයි මේ විදිහට දැන් ජනාධිපති මේ කියන කරුණු කාරණාත් එක්ක මේ දේවල් කරන්න පුළුවන් ද? එතකොට චීෆ් ජජ් අපේ ජයන්ත ජයසූරිය මහත්මයා අනිවාර්යයෙන්ම මේකට මේ අහුම්කන් දීලිවල තමන්ගේ රටේ මිනිසුන්ට යන්න පුළුවන් තැන උතන විතරයි. ඒ කියන්නේ රටේ නීතිය හරි විදියට බලාත්මක වුණොත් තමයි ඒ රට හරි විදියට කෙලින් කරගන්න පුළුවන්. එතකොට නීතිය හරි විදියට බලාත්මක වෙන්නේ නැතුව කොහොමද මේ රටක් කෙලින් කරන්නේ? එතකොට මේ රටේ දැන් නීතිය මේ විදියට දුන්නට පස්සේ ජනාධිපතිත් ඒ වගේම පාර්ලිමේන්තුවත් මේ විදියට ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුව මේ විදියට ඔවුන් පිළිගන්නේ නැහැ කියලා දෙන පණිවිඩය මොකද්ද රටේ මිනිස්සුන්ට? එතකොට රටේ මිනිස්සුත් යම් කිසි විදියකින් ජනාධිපතිට පුළුවන් නම් අගමැතිලාට පුළුවන් නම් එතනින් එහාට උඹලා අපිට විතරද කියලා කවදක හරි උසාවියට පස්ස හරවන්න ගත්තොත් එහෙනම් මොකද්ද වෙන්නේ රටක? අන්න ඒක නිසා තමයි කියන්නේ මුං අපේ රටේ හෙට දවස වෙනුවෙන් ගන්නා වූ තීන්දුව තීරණ වලට සුදුසු පුද්ගලයන් නෙවෙයි කියන එක අපි දැන්ටත් ඒකයි ඔප්පු කරලා පෙන්නන්නේ. මේ රනිල් වික්‍රමසිංහවත් රාජපක්ෂලවත් ඒ වගේම මේ දේශපාලන ක්‍රමවේදය මෙච්චර කාලයක් මේ ජනාධිපතිකම් කරපු අගමැතිකම් කරපු කිසිම
එකෙක් මේ රටේ හෙට දවස වෙනුවෙන් හරිනෑ ඔවුන් අපේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරා. එතනින් එහාට තවත් අර විදියට විවස්සාදායකයි අධිකරණය අතර ඝර්ෂණයක් ඇති කලවල ඔවුන් දැනුත් බලන්නේ රට අස්ථාවර වෙයන් අපට කමන්නෑ අපට අවශ්‍ය බලය විතරයි කියන එක ඔවුන් පෙන්නල තියෙනවා. එතකොට බලන්න මූ තව කියන කතාව. අපි නෙමෙයි හැදුවේ. ඒ දෙන්න කතා කළා. මේක විසඳන්න ඕනේ. මම කතානායකතුමාට උදේ කතා කරා. එතුමා කිව්වා මම නීති පොයතුමාට එවලා දෙන ලිපියක් උපදෙස් අරගන්න මම ලෑස්ති කතා අග්‍රවිංශකාරතුමායි කතා කරන්න. ඉතින් මම අග්‍රවිංශකාරතුමාටත් කියන්නම් කතා කරන්න කියලා. මේක අපි ඔක්කොම එකතු වෙලා විසඳන්න ඕනේ. මේ සතිය තුලදී විසඳන්න ඕනේ. මොකද තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ විවස්ථාව හතරවෙනි වගන්තිය යටතේ ජනාධිපතිය තමයි රටේ ආරක්ෂා භාර දීලා තියෙන්නේ. රට ආරක්ෂක අභ්‍යන්තරයෙන් පිටි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ දඩුවම් කරේ ඒ කාලේ රට ආරක්ෂා කරේ නැහැ කියලා. ඉතින් රට ආරක්ෂක කමිට ත්‍රිවිධ හමුදා වුමනයි. පොලිසිය වුමනයි, STF එක වුමනයි. ඒ වගේම මට බුද්ධි අංශේ වුමනයි. ඉතින් ඒක නැත් රට ආරක්ෂා කරන්න පොලිස්පති උමනයි කියලා වෙල කියනවා ත්‍රිවිධ හමුදා උමනයි කියලා. හැබැයි දේශපන්දු තෙන්නකෝන්මද මේ විතරද මේ දින්නේ? අපි අහන්නේ දේශපන්දු තෙන්නකෝන් විතරමද මේ පොලිසියේ ඉන්නේ? එතනින් එහාට දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වනම් ඌව තියපන් පැත්තකින් වෙන එකේ කවුරු හරි පත් කරපන් කිව්වට පස්සේ මුන්ට ඒක පත් කරන්න එක්ක කොන්ද නැහැ. එක්කො නැත්තම් අර වේසබන්දු වගේ එකෙක් මේ නෑ මේකේ මේ බුචකමට ගහලයකමට ඒ වගේම අලුගෝසුවකමට සුදුසු එකෙක් මේ වෙලාවේ දැන් උන්ට හරි විදියට නෑ. ඒක එක්ක නැත්තම් මූ අනිවාර්යයෙන්ම මූත් එක පොරොන්දුවක් වෙලා තියෙනවා. මූ පොරොන්දු වෙලා තියෙනවා. අර එක සැරයක් සීජේ කෙනෙක් හිටියනේ අර මේ මෛත්‍රීපාල සිරිසේනගෙන් ගිහිල්ලා ඇව්වේ මම අවශ්‍ය විදියට තීන්දුව తీරන ටික දෙන්නම් මට මේ සීජේ කම එහෙම තියලා තියන්න කියලා. ඒ වගේ මූත් පොරොන්දු නාද දන්නේ ජනාධිපතිට. ඒ වගේම ටිරාන් නලස්ට උඹලට අවශ්‍ය විදියට මම පිටිහර ගස්සන්නම් කවුරු හරි ඇවිල්ලා හොරකම් දාන්න හැදුවොත් ඒවත් අහක බලාගෙන ඉන්න. ඊට පස්සේ හොර ඡන්ද දාලි වල පෙට්ටි ටික පුරවලා දෙන්නම්. ඒ වගේ කියනවල මම පොරොන්දු වුණා දන්නේ නැහැ. දැන් උඹලා කොහොම හරි ආණ්ඩුව මේ ජනාධිපතිකම් කරන්න මං අවශ්‍ය වටපිටාව හරි ගස්සලා දෙන්නම්ද කියලා. ඒ පොරොන්දු මත දන්නේ නැහැ නේ මූට. දැන් මේ දේශබන්දු තෙන්නකෝන් කියන සාධකයම මෙතන තියාගෙන මේ විවස්සානු මේ අර්බුදයක් ඇති කරන්න හදන්නේ. ඉතින් ඇයි අපි මේව කල්පනා කරන්න ඇත්තේ බුද්ධියෙන්? එතකොට මෙතනින් එහාට රටේ බුද්ධිමත් ජනතාවට මම කියන තේරුම් කරලා දෙනවා. ප්ලීස් කල්පනා කරන්න මුන් අපේ රටේ හෙට දවස වෙනුවෙන් මේ සුදුසු පුද්ගලයන්ද අපි මේ දාගෙන ඉන්නේ. හරිද? ඒ පුද්ගලයන් මේ විදියට ඉස්සරහට ගියොත් එහෙම මුන්ට මේ විදියට Tamanට ඕන ඕන දේවල් නැතුනොත් එහෙම මුන්ට මේ බලය ගිලිහෙන්න තියෙන ඔන්න මෙන්න තියෙන වෙලාවෙත් මේ විදියට උම්මත්තකෙක් විදියට හැසිරෙනවා නම් මුන්ට බලය අවුරුදු 5කට ගෙඩිය පිටින් හම්බුනොත් එහෙම මුන් මොන වගේ උම්මත්තක විදියට හැසිරෙයිද? ඉතින් ඒක නිසා රටේ මිනිස්සුන්ට මේව හරි සරලව හිතන්න පුළුවන් තැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ උම්මත්තක චරිත මේ විදියට රටේ හෙට දවස වෙනින් ගන්න තීරණ මොන වගේ බලපානවද කියලා අපේ රටේ මිනිස්සුන්ට දැන් කල්පනා කරන්න පුළුවන්. අපේ අහිංසක දරුවෝන්ගේ හෙට දවස මේ වගේ උම්මත්තකයන්ට බාර දෙන්නේ කියලා ඔබ හරි විදියට කල්පනා කරලා බලන්න. එහෙනම් ඔබට තියෙනවා දැන් මෙතන කල්පනා කරන්න දෙයක්. ඒ වගේම මේ පාලන ක්‍රමවේදයන් වෙනස් කරලිවල අපට හරි විදියට මේ රටේ ක්‍රමවේදයට අනුකූලව මේ රටේ මේ අහිංසක මිනිස්සුන්ගේ හෙට දවස වෙනුවෙන් හරි විදියට තීන්දුව තියන්න ගන්න පාලකයෝ පත් කරගන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? ඇයි අපි තවත් මේ වගේ මේ උම්මත්තක විදියට හැසෙන මිනිස්සුන්ගේ පිටිපස්සේ අපි ගිහිලිවල අපේ වටිනා ඡන්දය දීලිවල අපේ අහිංසක දරුවන්ගේ හෙට දවස ඇයි මේ විදියට විනාශ කරගන්නේ? මෙන්න මේ ටික තේරුම් කරගන්න තමයි අපි හරි විදියට මේ කතා කරන්නේ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ 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 වීඩියෝ කට්ටියට අහන්න දෙන්න. අහන්න දීලිවල ඒ මිනිසුත් මේ 10ක් ඇහුවොත් එහෙම එක්කෙනෙක් හරි අපට හදාගන්න පුළුවන් වුණොත් එහෙම මුන්ට මුන් කරන කුපාඩිකම් වලත්තකම් බලුකම් ඔක්කොම අපට අර මිනිස්සුන්ට හරි විදියට තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් එහෙම ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒක නිසා මම හැම පුද්ගලයෙකුටම කියනවා අපි කරන මේ වීඩියෝ අනිත් කට්ටියටත් අහන්න දෙන්න, බලන්න දෙන්න. බලන්න දීලිවල ඒ අයත් අපි සුමකට ගමු. මේ මිනිස්සු ඇත්තටම අපේ අර අහිංසක මිනිස්සු එක එක තැන්වල දැන් ජොබ් එක දෙන්නම් කියලා ලෙක්කු නැත්නම් වෙන දෙයක් දෙන්නම් කියලා හරේ මේ කියලා ඒ තැන් තැන්වල ගැට ගහගෙන ඉන්නවා. එතනින් එහාට අපේ මේ රටේ ක්‍රමවේදය හරි ගිහිල්ලිවල
ජොබ්යක් ගන්න මිනිසුන්ගේ පස්ස යන්න දෙන්න ක්‍රම්වේදය විතරයි හරිගස්සන්න දෙන ඊට පස්සේ තමන්ට හරි විදියට තමන්ගේ ක්වොලිෆිකේෂන් වලට ජොබ් එක ගන්න පුළුවන්. තමන් හරි විදියට මේ ක්‍රම්වේද වෙනසක් වුණොත් එහෙම තමන්ගේ හරියට මේ තමන්ගේ දරුවට හරි විදියට ඉස්කෝලයක් හම්බෙන්න තියෙනවා. තමන් හරි විදියට මේකේ ක්‍රම්වේදය වෙනස් කරොත් එහෙම තමන් ස්පිතාලෙට ගියාට පස්සේ හරි විදියට බෙහෙත් ටික ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ක්‍රම්වේදය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා ක්‍රම්වේදය මේ විදියට තමන්ගේ බලය වෙනුවෙන් මේ විදියට ක්‍රම්වේදය කඩනේ උන්ද නැත්නම් බලය වෙනුවෙන් ක්‍රම්වේදය රකිනේ උන්ද කියන එක කල්පනා කරලා බලන්න. ඒක නිසා මේවල කල්පනා කරන්න ගොඩාරයක් දේවල් තියෙනවා. අන්නේ අවශ්‍යතෙන් අපි හරි විදියට තේරුම් කරලා දීලා තියෙනවා. ඒක නිසා මේව කල්පනා කරන්න කියන ආදරණීය ආරාධනාව කරන ගමන් අදට ගිහිල්ලෙන්නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් රනිල් වික්‍රමසිංහටත් මේ දේශපාලන වළල්ලතුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න. මගේ channel එක හොඳයි කියලා හිතනවා subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell එකත් ඕල් දාලා තියාගන්න. මම video එකක් දානකොට ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලෙන්න. ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසම හේසර ගති යොදා සතුරන් පරදමු අත්දල් බඳා නැගිටිව් අභිසම ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසම කිවිදෙව් නැගිටිව් කිවිදෙව් රජිය ගොඩ නැගුමට පිවිදෙව් නියතයි ජය ජය නියතයි ලක්කරන්නට ජය ජය නියතයි පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තිය.